හලෝ ඉතින් ඔයාලට කිව්වන අපි මටයි ස්ලයිටයි අසනීපයි කියලා. ඉතින් අපි PCR ටෙස්ට් එකක් කරා. ඒක කළා දැන් දවස් 6ක් වෙනවා. ඉතින් තාම රිසල්ට් එක ආවේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ හොට්ලයින් එකට කෝල් කරත් ඒගොල්ලෝ කියනවා රිසල්ට් එක එනකන් ඉන්න, මේ දවස්වල රිසල්ට්ස් එන්න පරක්කුයි කියලා. ඉතින් ඒ මොකද වික්ටෝරියාවල පහුගිය ටිකේ අලුත් කේසස් 50,000ක් 40,000ක් ඒ වගේ සෑහෙන ලොකු ගාණක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ගොඩක් ඩිලේස් තියෙනවලු. ඉතින් මෙහේ ඇප් එකක් අපි හොයාගත්තා රැට් ටෙස්ට්, එහෙම නැත්නම් ඇන්ටිජන් ටෙස්ට් විකුණන තැන් පෙන්නන. ඉතින් ඒකකින් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අපි ෆාමසි එකකින් ඇන්ටිජන් ටෙස්ට් දෙකක් අරගෙන ආවා. ඉතින් දැන් ස්ලයි එයාගේක චෙක් කරා, එයා නෙගටිව් කියලා ආවා. ඉතින් ඒක හොඳ ආරංචියක්. ඉතින් දැන් මමත් චෙක් කරන්න යන්න. ඉතින් දැන් දවස් 7ක් 7ක් විතර අපි රිසල්ට් එක එනකන්ම බලන් හිටපු හින්දා අයිසොලේට් වෙලා මං හිතන්නේ මටත් නෙගටිව් වෙයි, මොකද දැන් ලෙඩේ හැදිලා හොඳ වෙලත් ඉවර වෙලා ඇති. ඉතින් එහෙනම් කරලා බලමු අපි රැට් ටෙස්ට් එක. ඉතින් මේ තියෙන්නේ අපි ගත්තු ටෙස්ට් එක. ඉතින් කෙමිස් වෙයර් හවුස් එකකින් තමයි ගත්තේ. මේ එකක ටෙස්ට් දෙකක් තියෙනවා. ඉතින් අපි දෙන්න ගිහිල්ලා ගත්ත බොක්සස් දෙකක්. ඉතින් මේක අරන් තියෙනවා අපි තව හදිසියකට ගන්න. ඉතින් මේකේ මෙන්න මේ වගේ ඒවා දෙකක් එනවා. මේ තියෙන්නේ මගේ එක, ස්ලයිගේ එක එයා කරා. මේ තියෙන්නේ යාගේ රිසල්ට් එක. ඉතින් තනීරක් තියෙනවා නම් නෙගටිව් කියලා තමයි තියෙන්නේ. ඉරි දෙකක් එනවා නම් පොසිටිව් කියලා තමයි මේකේ දාලා තියෙන්නේ. ඉතින් ස්ලයි නෙගටිව් කියලා ආවා. ඉතින් දැන් මං මගේ එක කරන්න යන්නේ. මේකේ තියෙන්නේ මෙන්න මේ ස්වබ් එක නහයේ දාලා, ඊට පස්සේ මේ ලික්විඩ් එකට දාලා, ඊට පස්සේ මේ ලික්විඩ් එක මෙන්න මේ වගේ ස්ට්‍රිප් එකක් තියෙනවා මේක ඇස්සේ, ඒකට ඩ්‍රොප්ලට්ස් මෙතනට දැම්මහම මෙන්න මෙතන ලයින්ස් ටික එනවා විනාඩි 10ක් 15ක් යද්දි. ඉතින් අපි දැන් ටෙස්ට් එක කරලා බලමු. ඉතින් මේ වගේ ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එකකුත් එනවා. ඔක්කොම කරන්න ඕන පිළිවෙල හරිම ලේසි. ඒ වගේම මේ බොක්ස් එකේ අර ලික්විඩ් එක හිටවලා තියන්න පොඩි හිලක් වගේත් තියෙනවා. ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ මේක කඩලා එළියට ගන්න ඕනේ. මෙහෙම. ඉතින් මේකේ මුකුත් දැන් නැහැ, ලයින්ස් මුකුත් නැහැ. මෙතන මෙහෙම තියෙනවා. ඊළඟට මෙන්න මේක ඕපන් කරනවා. ඉතින් මේකේ එන්නේ ස්වබ් එක එනවා. ඊට අමතරව මෙන්න මේ ලික්විඩ් එක එනවා. ඉතින් ඒක අපිට බොක්ස් එකේ මෙහෙම හිටවලා තියන්න පුළුවන්. ඊට අමතරව මේක තමයි ඩ්‍රොප්ලට් එක. මේක මේකට දාද්දි බිඳුව බිඳුව දාන තමයි මේ කෑල්ල තියෙන්නේ. හරි, ඉතින් දැන් මේක නහය ස්වබ් කරන්න යන්න. ඉතින් මේක නහයට දාලා පස් පාරක් නොස්ට්‍රිල්ස් දෙකේ කරකවන්න කියලා තියෙන්නේ. සෙන්ටිමීටර් එකහමාරක් හෝ දෙකහමාරක් අතර ප්‍රමාණයක් ඇතුළට දාන්න කියලා තියෙනවා. මේක තෙත් වෙනකම් කරන්න ඕන. දැන් මේක ගලවනවා. ඊළඟට මේක ඔන්න පෙන්නන්න පුළුවන්. මේක මෙහෙම දාලා මේක හොඳට ඩිසෝල්ව් කරන්න ඕනේ. ඇතිද? ඊළඟට මේක මෙහෙම හොඳට මිරි කළා ගන්න කියලා තියෙනවා. මිරි කළා මෙහෙම හොඳට එක අයින් කරලා දැන් ඩ්‍රොප්ලට් එක හයි කරනවා මේ විදිහට. ඊළඟට කරන්න තියෙන්නේ මේකේ මෙතනට ඩ්‍රොප්ස් 3ක් විතර දාන්න තියෙන්නේ. ඇතිද? තව එකක් දාන්න. හරි. ඉතින් කරා.
නහත්මය වුණා. ඉතින් දැන් විනාඩි 10ක් 15ක් වගේ ඉන්න ඕනේ. මේකේ ලයින් එකක් ආවොත් නෙගටිව්, ලයින්ස් දෙකක් ආවොත් පොසිටිව්. ඉතින් ඉඳලා බලමු, ස්ලයින් ආ නෙගටිව්, මගවත් නෙගටිව් වුණොත් ඔක්කොම හරිය අපිට ආයේ බැක් ටු නෝමල් යන්න පුළුවන්. ඉතින් මේ දවස්වල ගෙදර ඉඳලාම එපා වුණා. ඉතින් හරිම අමාරුයි මේ ටෙස්ට් හොයාගත්තේ හැම තැනම විකිනිලා. ඉතින් අද එකපාරට අර අපි ෆයින්ඩ රැට් ටෙස්ට් කියලා මෙහි කවුද මන්ද ඇප් එකක් හදලා රැට් ටෙස්ට් තියෙන තැන් පෙන්නන. ඉතින් ඒක එකපාරට අප්ඩේට් වුණා අපේ ගෙවල් ළඟ ෆාමසීට ඇවිල්ලා කියලා. ඉතින් දුවලා ගිහිල්ලා ගත්තා, මිනිස්සු පොලිමේ ඉඳලා ගන්නවා. ඉතින් හරි, එහෙනම් විනාඩි 10කින් හම්බෙන්නම්. හැලෝ. ඉතින් 4:45 ඉතර කරේ, දැන් 5:02 තියෙන. ඉතින් ගිහිලා බලමු මොකද්ද කියලා රිසල්ට් එක. නෙගටිව්. හා, ඕකේ. එහෙනම් ෂේ. එතකොට මමයි ස්ලයිවි දෙන්නම නෙගටිව්. ඉතින් මේ තියෙන අපහු එක ලයින් එකක් කියන්නේ නෙගටිව්. හරි. ඉතින් ඇති අන්තං මේ රැට් ටෙස්ට් එක හම්බුන එක හොඳට ගියා. ඉතින් මෙහි එක එක රැට් ටෙස්ට් තියෙනවා. දැන් මේ ජාතියම නෙමෙයි, වෙන වෙන විදිහට කරන විදි තියෙනවා රැට් ටෙස්ට් එක එක බ්‍රෑන්ඩ්ස් වලින්. ඉතින් මේක බලන මෙල්බන් හරි මෙහි ඕස්ට්‍රේලියා ඉන්න අය මේ විදිහම එකක් එක්ස්පෙක්ට් කරන්න එපා. ඔයගොල්ලන්ගේ කිට් එකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරන්න. ඉතින් අපේ එකේ තිබ්බ විදිහට තමයි අපි කරේ. ඉතින් ඇත්තටම දැන් අපිට අසනීප වෙලා සතියක් විතර හින්දා මට නම් හිතෙනවා අපිට කෝවිඩ් තිබිලා හොඳ වෙන්නත් ඇති කියලා අපි රිසල්ට් කෙනකන් හිටපු නිසා. ඉතින් ඒ කෙසේ වෙතත් දැන් අපිට නෙගටිව් රිසල්ට් එකක් තියෙන නිසා එළියට යන්න පුළුවන්. ඉතින් මෙහි PCR ටෙස්ට් සෙන්ටර්ස් වල ගොඩාක් සෙනඟ වැඩි නිසා ඒගොල්ලෝ කියලා තියෙනවා මේ රැට් ටෙස්ට් එකක් දැන් වැලිඩ් ටෙස්ට් එකක් විදිහට පිළිගන්නවා. ඒ නිසා මේක කරලා ආපහු ගිහලා PCR එකක් කරන්න ඕනේ නැහැ, තහවුරු කරගන්න මේක වැලිඩ් කියලා. ඉතින් ඒ නිසා දැන් ස්ලයිට හෙට ඉඳන් වැඩට යන්නත් පුළුවන්. එයාගේ වැඩපලේ තිල්ලලා තිබ්බේ මේ වගේ රැට් ටෙස්ට් එකක් කරලා නෙගටිව් රිසල්ට් එකක් ෆොටෝ එකක් ගහලා එවන්න කියලා. ඉතින් ඒ නිසා හැපි. හැබැයි පහුගිය සතිය අපි දෙන්නම ඇත්තටම අසනීපෙන් හිටියේ ගොඩක්. දැන් තමයි ටිකක් ඇඟට පණ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට ඔයගලන්ට දිගටම බ්ලොග්ස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා.